දැන් රට විවෘතයි වැඩි පරිස්සමක් ඕනමයි ලයිෆ් එක රීස්ටාර්ට් කරන්න ප්‍රතිශක්තිය තෝරෙමයි මාමයිට් වල ඇති විටමින් B9 සමගින් නිරෝගී ප්‍රතිශක්තිය පවත්ව ගමු රටේ ජනාධිපතිවරයා විදියට කටයුතු කරලා දැන් මාස 9කට ආසන්න කාලයක් වෙනවා ඊට අමතරව දහසක් පොරොන්දු දීලා ඒ සෞභාග්‍යයේ දැක්ම පදනම් කරගෙනම පාර්ලිමේන්තුවේ මැතිවරණයකින් තුනෙන් දෙකක් ලබාගත්තු ආණ්ඩුව අද ජනතාවට එකක් කියා තව දෙයක් කරන ආණ්ඩුවක් බවට පත් වෙලා තියෙනවා. දැන් මේ දවස්වල වැඩියෙන්ම කතා බහට ලක් වෙන්නේ විස්ස ඊට අමතරව පරිසර විනාශය. එතකොට මේ පරිසර විනාශයන් වලම ඒ පොදු දැන් මේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ සංශෝධනයක් ඉදිරිපත් කරාට එකම රටක් එක නීතියක් කියලා දැන් අද එතන බලල් පොරයක් බවට පත් වෙලා තියෙනවා. හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඍජුවම සම්බන්ධ වෙච්ච මූල්‍ය අක්‍රමිකතාවය. ඒ අක්‍රමිකතාවයේ සම්බන්ධයෙන් අපි අදාළ පාර්ශ්වයන්ට පැමිණිලි කරා. නගර මේ ආණ්ඩුකාරවරයාට පැමිණිලි කරා. සෙවිලි තහඩු වංචාවක් හරහා සිද්ධ වෙච්ච මූල්‍ය අක්‍රමිකතාවය. ලක්ෂ ගණනක් සභාපතිවරයා පොරොන්දු වෙනවා. අඩු ආදායම් ලාභී නිවාස ලාභීන්ට සෙවිලි තහඩු දෙන්න. එතකොට සෙවිලි තහඩු දෙන්න පොරොන්දු වෙච්ච නගර මේ සභාපතිවරයා ගුණාත්මකභාවයෙන් අඩු සෙවිලි තහඩුවක් ලබලා දෙනවා ඒ නිශ්චිත මිල ගණන් වලටම. එතකොට ඒකෙන් යටිමඩි ගහ ගන්නවා විශාල මුදල් ප්‍රමාණයක්. අද බන්දුල ගුණවර්ධනලා නියඳයි. මේ බන්දුල ගුණවර්ධන මහත්තයාගේ ගෝලියෝ අද හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කියන්නේ බන්දුල ගුණවර්ධන මහත්තයාගේ දකුණු අත මේ දකුණු අත ක්‍රියාත්මක වෙලාද සීට් තහඩු වංචාවක් කරලා දිනවා මූල්‍ය අක්‍රමිකතාවයක් කරලා දිනවා ඊට අමතරව සභාවේ ওই සුනාමි කාලේ සිද්ධ වෙච්ච වංචා ගණනාවක් එලිදරව් කරනවා එතකොට අද මේ සභාපතිවරයා මෙහෙම නිදැල්ලේ ඉන්න අපි දැනගත්ත මාධ්‍යංගෙන් මාතලේ දිස්ත්‍රික්කයේ එක්තරා සභාපතිවරයෙක් මෙවැනි කටයුතු කරනකොට ඔහුගේ සභාපති ධූරය අත්හිටවලා තියෙනවා නගරාධිපති ධූරය අත්හිටවලා තියෙනවා අද මේ අයගේ සභාපති ධූරය අත්හිටවන්න තියා ඒ සම්බන්ධ අඩුම තරමින් බන්දුල ගුණවර්ධන මහත්තයාගේ කතිකාවක්වත් අද සිද්ධ වෙලා නැහැ ඒකින්ද අපි පුදුම වෙන්නේ නැහැ අපිට පේනවා සමහර අයව රකින්න ඕන වුණාට පස්සේ පාර්ලිමේන්තුවේ ඉන්න මැති ඇමතිවරුන්ට තමන්ගේ ගෝලපාලයව රකින්න ඕන වුණාට පස්සේ ඇඟිල්ල දික් කළා කියනවා අපේ එකාගේ මයිල් ගහකටවත් අත තියන්න දෙන්නේ නැහැ කියලා නේ පුරාවස්තු ඩෝසර් කරපු කුරුණෑගල නගරාධිපතිවරයා breaking.lk